constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. සරසවි සිසුන් අද දින විරෝධතා පාකමන සංවිධාන කර තිබුණේ මැතිවරණ නීතියට අනුව විරෝධතා පාකමන් පැවැත්වීම නීති විරෝධී බව ප්‍රකාශ කර තිබූ පසුබිමකයි. කෙසේ වෙතත් එම නියෝගයේ නොතකමින් සයිටම් ආයතනය නීතිගත කිරීමට එරෙහිව අද අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම විරෝධතා පාකමන සංවිධාන කර තිබූ අතර විරෝධතා පාකමන ආරම්භ කිරීමට පෙර ඔවුන් විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අපි දන්නවා දැන් පොලිසියට චණ්ඩිපාඩ දාන්න අවසරය හම්බෙලා තියෙනවා. කතරගමත් ඒ විදිහට වෙඩි තිබ්බා. ඒකට විරෝධය පළ කරන්න ආපු මිනිස්සුන්ට ගැහුවා. ඡන්දේ තියෙන ජනතා නියෝජිතව තොරගන්න. ඉතින් අපි අපේ ප්‍රශ්නේ මැතිවරණ කාලේ කියලා අපි හංගලාගෙන ඉන්න ඕනේ. පොලිසියට පුළුවන් මැතිවරණ කාලේ මිනිහ මරන්න. ආණ්ඩුවට පුළුවන් ඒකට අණ දෙන්න. අපි ඉන්න ඕනේ අපේ ප්‍රශ්නේ තියාගෙන කුක්කෝ වගේ අපි ඉන්න ඕනේ මෙයාලා කියන විදිහට. ආණ්ඩුව අධිකරණ නියෝගය දෙකක් ගත්තා ඊ හවස් වෙද්දි. ඇයි තාම සයිටම් එකට ශිෂ්‍ය බඳවාගන්න එක නතර කරපු ගැසට් නිවේදන ගෙහුවේ නැද්ද? දෙසැම්බර් 31 එක ගහනවා කිව්වේ. දැන් අද ජනවාරි 25. මේව නවත්තන්න ඕන නම් ආණ්ඩුවට නවත්තන්න තියෙන එකම විදිය තමයි සයිටම් අහෝසි මේ ගැසට් නිවේදනය වහාම නිකුත් කරන්න. අනුතුරුව විරෝධතාකරුවන් විජේරාම බන්සන්දීන් මෙම විරෝධතා පාකමන ආරම්භ කර බෙල්කඳ හරහා කොළඹ දෙසට පැමිණෙමින් සිටියා. එහිදී පොලිසිය විසින් ඊයේ දිනේදී කොළඹ කොටුව සහ නුගේගොඩ යන මහේස්ත්‍රාත් අධිකරණවලින් කොළඹට ඇතුළු වීම වළක්වාලමින් ලබාගත් තහනම් නියෝග ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විරෝධතා පාකමනේ පැමිණි පිරිසට දැනුම් දෙනු ලැබුවා. තහනම් ආඥාවයි. යම් ඡන්ද විමසීමකදී නාම යෝජනා බාර ගැනීමේ කාලයේදී ආරම්භ ඡන්ද විමසීමේදී සම්මේලනයේ පැවැත්වීම පිළිබඳ අනුතුරුව පොලිසිය විසින් අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගය ලබා දීමට උත්සාහ කළද ඔවුන් විසින් එය බාර ගැනීම ප්‍රතික්ෂේප කළේ මේ අයුරින්. අනතුරුව කිරුළපන හරහා තුන්මුල්ල දක්වා පැමිණි විරෝධතාකරුවන් තුන්මුල්ල බන්සන්දියෙන් කොල්ලුපිටිය දක්වා පැමිණි අතර එහිදී පොලිසිය විසින් අරලියගහ මන්දිරයේ අසලින් ගාලුපාර සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබුවා. අනතුරුව විරෝධතාකරුවන් විසින් අරලියගහ මන්දිරයේ දෙසට යාමට උත්සාහ කිරීමේදී පොලිසිය සහ කැරලි මර්ධන ඒකකය විසින් තත්ත්වය පාලනය කිරීම සඳහා විරෝධතාකරුවන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.